Und wir mattinakina, Sitten had de la උත්පත්ති පොතෙන් උපපුටාගත් කොටසකේ එවිට ජුදා ජෝසප ළඟට පැමිණ මාගේ ස්වාමිණී කරුණාකර ඔබට පෞද්ගලීක වචනයක් කීමට ඔබේ දාසයට අවසරු දෙනුමැනව ඔබේ දාසියට විරුද්ධව ඔබේ කෝපය නොඇවිලේවා ඔබ ඇත්තෙන්ම පාරාවෝ හා සමානය නුබලාට පියෙක් හෝ සහෝදරයෙක් හෝ සිටි දැයි මාගේ ස්වාමින්වන ඔබ දාසයන් වන අපෙන් ඇසුවෙහුිය පිමාගේ ස්වාමීින් අමතා මහළුවේ සිටින පියෙක්ද මහළුවේ ඔහු ලැබූ කුඩා ළමෙක්්ද අපට ඇත. ඔහුගේ සහෝදරයා මලේය මවගේ දරුවන්ගෙන් ඉතිරිව ඇත්තේ ඔහු පමණකි. ඔහුගේ පියාද ඔහුට ප්‍රේම කරයි කියා කීවෙමු එවිට ඔබේ ඔබේදාසයන් අමතා මට ඔහු බලා දැකගන්න පිණිස ඔහු ගෙනෙන්නැයි කීවහිය. ඔබේ විට ඔබේ දාාශයන් අමතා නුබලාගේ බාල සහෝදරයා නුබලා සමග ආවෝත් මිස මින් පසු නුබලා මා ඉදිරිියයට නොයා යුතුයයි කී වෙහිය තවද අපි ඔොබේදා සයාවන මාගේ පියාවෙත පැමිණි විට මාගේ ස්වාමයා කේදේ ඔහුට සැලකලෙමු අපගේ පියා නැවතගොස් කෑමටිකක් අපට මෙලේට ගන්නයයි කීවේය එවිට අපි අපට නම් යන්න බැරිය අපේ බාලම සහෝදරයා අප සමග යතොත් අපි අමු. මන්ද අපේ බාලම සහෝදරයා අප සමගනැත් නම් අප අධිපති තැන ඉදිරියට නොයා යුතු යැයි කීවමු. එවිට ඔබේ දාශයාවන මාගේපියා අපට කතාකොට මාගේ බිනිිද මටදාව පුත්‍රයන් දෙදෙනෙකු බිහි කළ බව නුබලාදන්න හුිය. එක් කෙනෙකු මාගෙන් ව්‍යෝවීගිය විට ඇත්තෙන්ම සතෙකු ඔහු කෑලි කෑලිවලට ඉරාදමා ඇතැයි මම කීවෙමි. මන්ද එවක් පටන් මම ඔහු නොදුටිමි. ඔබ මොහුවත්මාගෙන් රැගෙන ගොස් මොහුට අනතුරක් වූයේ නම් නුඹලා මා පැසුණු හිසකේ එක්ක වලපල්ලට අරින්නට හදන්න ඔොහුදැයි කියය. එවිට ජෝසප්ට තමාළඟ සිටි පිරිවර ඉදිරියේ තමන් සිත වාවාගතනො හැකිවී සියල්ලන්ම මාාවතින් ඉවතට යන්න හරින්නයි හඬනෙගුවේය මෙසේ ජෝසප් ඔුගේ සහෝදරයන්ට තමන්ම හඳුන්වාදෙන විට ඔහු සමඟ අන්කිසිවෙෙක් එහි නොසිටියේය ඔහු මහා හඩින් හැඩීය මිසර වාසීන්ටද පාරාවෝගේ රජවාසල් අයටද ඒ ඇසිනි ජෝසප් ඔහුගේ සහෝදරයන් අමතමින් මම ජෝසප්ය මාගේ පියාතාවම ජීවත්ව සිටීදයි ඇසීය ඔහුගේ සහෝදරයන් ඔහු දැකීමෙන් තෘෂ්ණි භූතව සිටිහෙයින් ඔහුට උත්තර දීගන්නට ඔවුන්ට නොහැකිවිය නැවත ජෝසප් තම සහෝදරයන් අමතා කරුණා කරමා ලළඟට එන්න යයි කීවිට ඔවුන්ද ලංවූයෙන් ඔබ මිසර දේශයට විකුණු ඔබේ සහෝදරයා වන ජෝසප් මමය ඔබ මා මෙහි විකුණු නිසා කරදර නොවන්න නොතැවෙන් මන්ද ඔබේ ජීවිතය රකිනු පිණස ඔබට පෙරටුව දෙවියන් වහන්සේ මා මෙහි එවූ සේක. දේවාකේසේය ශදෝ මතවතුමාගේ සුවිශේෂයෙන් උපටාගත් පාටයකි. එසේ ගොස්වර්ගරාජය ලංවී ඇතැයි දේශනා කරන්න රෝගින් සුව කරන්න මලවුන් නැගිටවන්න ලාදුරු රෝගින් පවිත්‍ර කරන්න දෘෂ්ඨාත්මැන් දුරු කරන්න ඔබ නොමිලේ ලැබවාහුය දෙ ඔබේ පසුම්බිවල රන් හෝ රිදී හෝ තඹකාසි හෝ ගෙන නොයන්න ගමන්මල්ලක්වත් කමිස දෙකක්වත් වහන් සංගලක්වත් සැර ඇටියක්වත් සපයා නොගන්න මන්ද සේවකයාට අවශ්‍යදේ ඔහු ලැබිය යුතුය ඔබ කවර නුවරකට හෝ ගමකට හෝ ඇතළ වූ කල ඔබ පිළිගන්නට සතුටු කෙනෙකු සස්ොයාගෙන ඉන් ඉක්ම යනතුරුම එහම නැවති ඉන්න. ගෙදරකට ඇතුළුවන විට ඒයට සුභ පතන්න ගේ වැසියු සුදුසු අයනම් ඔබේ සුභ පැතුම ඔවුන් පිට පැමිණේවා. එහෙත් නොසුදුසුනම් ඔබගේ සුප පැතුම යළි ඔබ වෙත පැමිණේවා. කවරෙක ව වුවද ඔබ පිළිගන්නේවත් ඔබගේ වච්චනස්සන්නේවත් නැතිනම් ඒ ගෙදරින් හෝ නොවරින් හෝ නික්්ම යන කල ඔබේ පාදවල දූවිලි ගසා දමන්න. සැබවින්ම මම ඔබට කියමි දෙව විනිශ්්‍ය දවසේදී ඒ නොරට වඩා සොදොම් සහ ගොමෝරා රටට සහනය ලැබෙන්නේය. සමිධානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචය නම් එසේය. ක්‍රිස්වස් වහන්සේ උහන්සගේ ගෝලයන්ට උන්වහන්සේ තුර තිබුණ මේ බලේදේලා ඒ අයට කියේනවා ගිහිල්ල මලොු නැගිට්ටවන්න කොරුන්ු ඇවිද්දවන්න මේ හැම ප්‍රාතිහාරක්ම කරන්න කියලා මෙ අඇව යවද්දී මෙයටට හරි ලස්සන දෙයක් කියනවා ඔබේ යම් නෝරකට ඇතුළුණනාට පස්සේ එතනද ඔබෝ පිළිගන්න කෙනෙක් කින්නවානම් ඒ කෙනගේ නිවසේම රැදිස් සිටින්න. අනිකුත් කිසිදයක් ගැන කරදර වෙන්නෙපා ක්දම වහන්සේ කියන්නේ අපි ගොඩාක් වෙලාවෙට අපේ යැපීම ස්ථාවර තැන කම්බෙච්ෂ ගමන් එතන අපි තියෙනවා. හැබැයි ඊට පස්සේ ඊට වඩ තහන්දරට වැැබෙන්ඩ පුළුවන් තනත් තියනවා න මාර්ගත් යන්න අප ටක්්ගා ඔලු පත්ට හරෝ ගන්නවා. අද උන්වහන්සේ අපට මතක් කළ දෙනවා අපි යැපෙන් ඕනෙ කා මතද වෙන කිසි කෙනෙක් මතන වෙයි දෙවයන් වහන්සේ මතයි. ඒකයි උන්වහන්සේ මේ ධර්මදූත කාරයේදී ගෝලවුන්ට තේරුම් කරේ කිසිම දෙයක් ගන්නෙපා මල්ලක්වත් පසුම්බියයක්ක් වත් මෙ කිසි දෙයක් එපා. ඇයි සම්පූර්ණ යැපීම දෙවයන් වහන්සේ තුළ සහ උන්වහන්සේ තුළම පමණයි අද අපි කොච්චර නම් දේවල් මතයා පෙනවද. අපට මනුස්සකම් අමතක වෙලා සම්බන්ධකං අමතක වෙලා දෙවන් වහන්සේ අමතක වෙලා දේව වචනය අමතක වෙලා දෙව වචනය තුළ යැපනය කීෙන් කීද නයිදන්නේ. ඔබ ඒ ැන ඉන්නවනම් සතුරු වෙන්න. දෙවන් වහන්ස රිිස්සූතියි කියන්න. ඔබ දේව වචනඇත්තක දවස ගෙවනවා නම් සතුරු වෙන්න. උන්වහන්සේ කියන්න මෙන්න මේ ඇැපීම ගැන. එහෙම නැති අයට තමයි ඒ ධර්මදවත කාරය තුළ ගෝලයන්දීපු සුභ පැතුමාාව ෙනැත්තේ. එහෙම නැති අයට තමයි ගෝලයෝ එවපු ආශිර්වාදය හම්බුණේ නැත්තේ ඒකයි වවන්සේ කියන්නේ එහෙම නැති තැන ඔබේ පයට පෑගෙන්න්න දවිලිත් ගසලයන්න. ඒ අවසානයේදී සොඳම් කොමෝරාරටට වඩා භාන කෙවිිනාර්ශයක් විය වී.ඒයි නිසා ඔබ මොම පුංචි තීරණයක් කරන්න ආයම තැරිල බලමු අපි කොතනදින්නේ. දෙවයන් වහන්සේගේ ආශිර්වාදය අපිගාව ටාපුුවමඒ ආපස්සු හැරිල ඇන්ඩ නොදී අල්ල ගණ්ඩ පුළුවන් සුදුසුකමක් මාගාව තියෙනවද. මොකක් දේ සුදුසුකම. අද දවස්සේ භාවනාවන්නේ එකයි. ඒ නිසා හිතල බලන්න මගේ ජීවිතය ඇත්තටම දේව වර ප්‍රසාද ජේසු ගේ ආදරය අයිති කර ගණඩ මාතුළ ඉඩක් තියෙනවද. නැතමත් සුදුසුද එහෙම නැත්තංක. ඒ සුදුසුකම අලුතින් පටන්ගන්න. ශුද්ධ වන්ත දවසක් බවට අද පටන්ගමු. අද පත් කරගමු. අලුතින් හිතමු. පුළුවන් හැම දෙයක්ම වෙනස් කරගමු. උන්වහන්ස ස්සර පුළුවන් ඕනම විදියට කැපකිරීම් කරලා. ඒ දේව ස වර ප්‍රසාය සප්‍රසාධය ජේසුස් වහන්සේගේ ආදරය උන්වහන්සේ තුළ ලැබෙන්නවු සෑම වටිනාකමම්ම ජීවිත රයිති කරගන්න. ශුද්ධවන්තයෙක් බවට පත්වන්නේ කොහොමද කියන මේ අරංගලයට ඇතුළුවමු. එහෙම අරගල කරන්න නැතුව අපට මේ උන්වහන්සේ කියා දෙන අඩිපාරයන්නට බැහැ. එහෙම අරගල කරන කෙනෙක් නං අනිවාරෙන් උන්වහන්සේ තව තවත් වැඩි වැඩිය නොබහොමාව ආශිර්වාද කරනවා මයි. ඒ නිසා අද ඒ ශුද්ධවන්ත ගනු දෙනුව ආරම්භ කරමෝ චෙස්පීටයි.